Mamalla Pohura Eliyata danne pa issallama. Issallama Andra Kumara janadhipathiwaraya Mamalla Pohura Eliyata danne. Viganana warthawa karala iwarayine. Eka mama pudgalika vigananeyan nemeyine. Rate viganaka adhipathine karala thiyena viganane. E vigananeyata anuwa pahadiliwa kiyala thiyenawane cricket palaka manle Sammi Silva athulu kandayamata neethiyen kriyamarga ganna kiyala. නීතිපතිවරයා ජනාධිපතිට රනිල් වික්‍රමසිංහට යට වෙලා ෆයිල් එක යට ගැහුවානේ. දැන් ආපහු චෝදනා ගොනු කරන්න. ක්‍රීඩා පනතේ 31 වගන්තියට අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයල අයින් කළා දාන්න. ඒක පුළුවන්නේ. ජනාධිපති ඉන්නවා. දැන් අග්‍රාමාත්‍යවරිය ක්‍රීඩා අමාත්‍යංශයේ මෙහෙවනවා. ඉතින් හොරු වෙලවනවා නම් ඉස්සල්ලාම මම අල්ලගත්ත හොරු ටික එළියට දාලා ඉන්න. මේක තමයි වැදගත්ම කාරණේ. ෆයිල් තියන් ඉඳලා වැඩක් නැහැ. මොකද හොරු අල්ලපු සන්නාමේ තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ රොෂාන් රණසිංහ විතරයි. 225ටම එකයි. ඒත් ආණ්ඩුව ඉඳලා ඇල්ලුවේ හොඳේ. රංජකිවගේ ඔක්කොම යාළුවෝ වල්ලි. එහෙම ප්‍රශ්න තියෙනවා ඉතින් නේද? ඒගොල්ලෝ කවුරු කවුරුත් ඉතින් ඉස්සරහට බලා ගන්න පුළුවන්. මොකද කොකාගේ සුද පේන්නේ ගිලෙනකොටනේ බලමු. රට ඉල්ලන දෙයක් තියෙනවනේ. ඉතින් ඔය ඔක්කොම කලින් මම නේක කිව්වේ. මේ කේක් කෙනා ලයිසන් එක ගන්න හැදුවට රොෂාන් රණසිංහනේ කිව්වේ දේශපාලනේ නව ඊරාව කවුරු කැමති වුණත් කමැති වුණත් පාර්ලිමේන්තුව 150ක් විතර ගෙදර යන්න වෙනවා. ඉතින් මම ওই පුරෝකතන කලින්ම කරානේ. රනිල් වික්‍රමසිංහගේ පාලනය මම එළියට අවිල්ලා කිව්වේ නැත්නම් අද රනිලුයි මේ රටේ ජනාධිපති. ඔය කවුරුත් කයිය ගැහුවට. ඒක තමයි ඇත්ත. මම එළියට අවිල්ලා කැබිනට් මණ්ඩලයේ වෙච්ච දූෂණ වංචා ටික කියන්නේ නොකියන්න. අද රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති. ඒක අමතක කරන්න එපා කවුරු. මට මගේ තනතුරට වැඩිය වටිනාකම තිබ්බේ රට ගැන. ඒ නිසා තමයි එළියට අවිල්ලා මම කිව්වේ සිදු කරන වංචා දූෂණ අක්‍රමික සහ සහ මේ රට පාවා දෙන්න යන ක්‍රමය. ඉතින් ඒකට ඉඩ තියන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍ය ධූරයේ දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඔහුගේ ජනවරමෙන්නේ ඔහුපත් කළේ 69 ලක්ෂයක් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රොෂාන් රණසිංහට දුන්නා නම් මේ රට බාර ගන්න කියලා මම සූදානම්. ඉතින් ඔක්කොම ඇමතිකම දාලා යදි රොෂාන් හිටියානේ. දවස ගානේ මේ හන්දි හන්දි ගානේ කිව්වනේ බයට මම ඇමතිකමෙන් අයින් වෙනවා කියලා. රොෂාන් රණසිංහ අයින් වුණේ නැහැ. රොෂාන් ඒ ගොවියෝන්ගේ වෙනුවෙන් වගකීමක් තිබ්බා. තරුණයෝ වෙනුවෙන් වගකීමක් තිබ්බා. දෙවනි අරගලෙහිදී ඔය ඔක්කොම බයිගුල්ල වගේ දාලා ගියා. රොෂාන් රණසිංහට පවරපු වගකීම රොෂාන් ඉෂ්ට කරා මිස හන්දි ගානේ මේ මාධ්‍ය කැමරා ටික අල්ලනකොට මම ඉල්ලා අසුනා කියලා එහෙම කිව්වේ නැහැ. ඒ යුතුයකම් මං කරා. ජනවරමට දේශපාලනය කරන්නේ කවුරු වෙනුවෙන්? රට ජනතාව වෙනුවෙන්. ඉතින් ජනතාව කියනවා නම් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න කියලා මං ඒ යුතුයකම කරනවා. ජනතාව කියනවා නම් ඔබ මේ වෙලේ අවශ්‍ය නැහැ කියලා. ඒත් මට පුළුවන් උපරිම ආකාරයේ මහ පොළොවේ දේශපාලනය කරනවා වගේම මම දේශපාලනෙන් ජීවත් වෙන මිනිහෙක් නෙමෙයි. මට කියලා ව්‍යාපාරයක් තියෙනවා. මොකද මම නිකමෙක් නෙමෙයි. මේ රට ඕන තරම් නිකම් පාලනය කරලා තියෙනවා. රොෂාන් රණසිංහ කියන්නේ නිකමෙක් නෙමෙයි. මම හැමදාම කියනවානේ තමන් හම්බ කරලා පවුලකට කණ්ඩා අඳින්න දීපු නැති මිනිහෙකුට හෝ මිනිස්සුන්ට මේ රටක පවුල් ලක්ෂ 70ක් බලා ගන්න බෑ. ඉස්සල්ලාම අපි බලන්න ඕන තමන් හම්බ කරලා පවුලක් ජීවත් කරපු වගේම ව්‍යවසායකෙක් විදියට තවත් විශාල ප්‍රමාණයක් බලාගත්ත මිනිස්සුන්ට තමයි මේ රට ගොඩ දාන්න වෙන්නේ.